At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ විනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මුල්‍ය ප්‍රතිපාදන මත ඉදිකළ උඩුගම්පල සතිපොළ භූමිය අද පෙරවරුවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබුණා. නමුත් ඒ මහතා අදාළ උත්සවය සඳහා සහභාගී වූයේ නැහැ. නමුත් ඊයේ පසුවරුවේ සතිපොළ භූමිය වෙත ගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා එහි අවසන් සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළා. එහිදී අද විවෘත කිරීමට නියමිතව තිබූ සතිපොළ භූමියේ සමරු ඵලකයද ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඉදිරියේදීම මෙලෙස සවිකරනු ලැබුවා. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිනුවන්ගොඩ ආසන සංවිධායක රුවන් රණතුංග මහතා එම ස්ථානයට පැමිණි අතර ඔහු සහ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා අතර එහිදී විවාදාත්මක තත්ත්වයක් හටගත්තා. ඒ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ නම සතිපොළ භූමියේ ඉදිකළ සමරු ඵලකයේ සටහන් කර තිබීම නිසායි. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ අදාළ සමරු ඵලකය කිසියම් මයික් විසින් ගලවා ඉවත් කර තිබුණේ මේ ආකාරයෙන්. ඒ අනුව අද පෙරවරු 10ට උඩුගම්පල සතිපොළ භූමිය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබුණත් ඊට පෙර එම ස්ථානයට පැමිණි මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් පෙරවරු 9යි 1ට යෙදුණු සුබ මොහොතින් සතිපොළ විවෘත කිරීමට පියවර ගත්තා. සමරු ඵලකයේ එහි නොතිබීම හේතුවෙන් අදාළ පිරිස සමරු ඵලකයට සමාන ස්ටිකරයක් එහි අලවා එය විවෘත කිරීමට පියවර ගත්තේ මෙලෙසින්. ඉන් අනතුරුව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සතිපොළ භූමිය වෙත පැමිණි අතර ඔහු සතිපොළ භූමිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජන හමුවක්ද පැවැත්තුණා. අද ඉන්න මහමැතිතුමා මේක විවෘත කරන්න යොදාගෙන අපිට ආරාධනා පත්‍ර පවා එව්වා. අපිට දේශපාලන ප්‍රශ්නයක් තිබුණේ අපිට ඕන වුණේ මේ ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරලා දෙන්න. නමුත් මෙතෙන්ට ආවම මේ පොළ ඊයේ හැන්දෑවේ විවෘත කරන්න එක අහෝසි කරලා විතරක් නෙමෙයි තිබිච්ච ඵලකේ පවා ඉවත් කරගෙන ගිහින් තියෙනවා. මං දන්නේ මේ ප්‍රසන්න රණතුංග එනවයි කිව්වම මේ තරම් බයක් මේ ආණ්ඩුවට දැනෙනවද කියන කාරණාව අපිට තියෙනවා. ඇයි මේක උන් මේ නතර කරන්න තීරණය කළාද? ඒක එයාගේ නතර කරපු අයගෙන් අහන්න ඕනේ. කඩාකප්පල් කරපු අය තමයි ආණ්ඩුවේ අය. මොකද මේ මිනිස්සුන්ට මම එන්න කිව්වම පොළවේ උත්තර කරනවායි කියලා මේ අය බය වුණා. මෙතෙන්ට ආවම මිනිස්සු ඌ කියයි කියලා. ඒ නිසා තමයි ඒගොල්ලෝ උත්සවය අවලංගු කරේ. ගලත් ගලවන් ගිහිල්ලා.